මම හෙමන්ත ලියනගේ හෙද නිලධාරී දැනට කටාරවල තමා හෙද නිලධාරියෙක් හැටියට සේවය කරන්නේ මම අනුරාධපුර හෙද විදුහලේ අපිට දැන් ඔයාලා කටාරවලට එනවනම් හෙද නිලධාරියෙක් හැටියට සේවය කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම කටාර වල තියෙන කැම්පේන් එකක් හරි රෙජිස්ටර් ආයතනයක් එක්ක ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න ඕන. හරිද? ඒ ඉන්ටර්විව් එක පාස් වුණාට පස්සේ ඔයාලවට කටාර වලට එන්න සුදුසුකම් ලැබනවා. ඒක තමයි පළවෙනිම එක. ඉන්ටර්විව් එක පාස් වෙන්න. ඉන්ටර්විව් එක පාස් වුණාට පස්සේ ඔයාලා QCHP ෆෝමැට් එකට CV එකක් හදලා දුන්නාට පස්සේ ඔයාලට ඉන්ටර්විව් එකට කෝල් කරනවා. ඊට පස්සේ ඉන්ටර්විව් එක පේස් කරාට පස්සේ ඔයාලා ඉන්ටර්විව් එක පාස්ද නැද්ද කියලා කියනවා. ඊට පස්සේ ඔයාලට අදාළ ඔෆර් ලෙටර් එකක් ඉෂුව කරනවා. එතකොට ඔයාලට කටාර රාජ්‍යයට එන්න සුදුසුකම් ලැබලා තියෙන්නේ නර්ස් කෙනෙක් හැටියට. හොඳ. ඒකට එනකොට ඩොකියුමන්ට් හැටියට ලෑස්ති කරගන්න ඕනේ ටික තමයි මම චුට්ටක් පිළිවෙලකට කියන්න යන්නේ. ඉස්සල්ලාම QCHP ෆෝමැට් එකට CV එකක් ඕනේ. ඔයාලට ඕන සුදුසුකම් තමයි අවම අවුරුදු දෙකක කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක ඕනේ. ඒක වෙනස් වෙනවා හැබැයි. අපිට QCHP ලයිසන් එක ගන්න අවුරුදු දෙකක රෙජිස්ට්‍රේෂන් එක තමයි ඕනේ කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක. නමුත් එක එක කම්පැනි වලින් බලනවා ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එක අවුරුදු කොච්චරක්ද කියලා. සමහර කම්පැනි වලින් අවුරුදු 3ක් බලනවා. ඒකෙත් අවුරුදු 3 අවශ්‍ය නැහැ. ඔයාලගේ ඒක බලන්නේ ඔයාලගේ එක්ස්පීරියන්ස් එකක් හැටියට තමයි කම්පැනි බලන්නේ. හොඳද? ඊට පස්සේ ඩිප්ලෝමා හෝ ඩිග්‍රී ඕනෙනවා. ලාස්ට් 3 ඉයර්ස් අවසාන අවුරුදු 3 එක්ස්පීරියන්ස් එක බලනවා. ඒකේ අතරමැද ස්පේස් තියෙන්න බෑ. එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ඕනෙන අවසාන අවුරුදු 3. ඊට පස්සේ එහෙම එන්න නම් ඒ ටික සම්පූර්ණ නම් ඔයාට සුදුසුකම් තියෙනවා කටාර වලට ඇවිල්ලා රෙජිස්ටර් නර්ස් කෙනෙක් හැටියට වැඩ කරන්න. හොඳද? ඊට පස්සේ ඒ අතරෙදී ඔයා දැන් එනවනම් සමහර කම්පැනි වලින් පුළුවන් මෙහෙට ආවට පස්සේ ක්‍රොමැටික් එක්සෑම් එක කරන්න. හරිද? එයාලම ඩේටා ප්ලෝ එක කරලා දෙනවා. ඒකේ එක එක ඒ වගේ වෙනස්. හරිද? සමහර ඒවාගේ කියනවා ඩේටා ප්ලෝ එක සහ ක්‍රොමැටික් එක අපිට කරලා එන්න. එහෙම. එතකොට ඔයාලට එහෙම තියෙන එකකින් නම් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඩේටා ප්ලෝ එක පටන් ගන්න ඕනේ. හරිද? ඩේටා ප්ලෝ එක පටන් ගන්න කියන්නේ ඉස්සල්ලාම මොකද? ඔයාලට එතකොට කාලේ තියෙන අනිත් ડોකියුමන්ට් එක හදාගන්න. ඩේටා ප්ලෝ එක කරන්න සාමාන්‍යයෙන් මාසයක් විතර යනවා. ඒ වෙනකොට ඒකට ඉස්සල්ලාම ડોකියුමන්ට් එක ඉක්මනට හදලා ඒ ටික අපි බාර දුන්නා නම් ඩේටා ප්ලෝ එක කරන්න ඕන ටික ඊට පස්සේ ඒ අතරදී ඔයාගේ අනිත් ડોකියුමන්ට් එක හිමිටිමිට ලෑස්ති කරගන්න පුළුවන්. හරිද? ඩේටා ප්ලෝ එක කරන්න නම් ඔයාලට ඕන ડોකියුමන්ට් ටිකක් තියෙනවා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕනේ. ඕහෝ ෆයිනල් ඉයර් මාක් ෂීට් එක, ඩිප්ලෝමාව, කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක, පාස්පෝර්ට් එක සහ පාස්පෝර්ට් සයිස් ෆොටෝ ටික. ඒ ටික දුන්නාම ඩේටා ප්ලෝ එක පටන් ගන්න පුළුවන්. හොඳද? එහෙම. ඊට පස්සේ ඒකේ තමයි ෆස්ට්ම ස්ටේජ් එක තමයි ඩේටා ප්ලෝ එකට පටන් ගැනීම. එතකොට ඩේටා ප්ලෝ එක ෆිනිෂ් වෙනකොට මාසයක් යනවා නම් ඒ අතරේ ඔයාගේ අනිත් ડોකියුමන්ට් ටික ඒවා ටික ලෑස්ති කරගෙන අනිත් ටික කරගන්න පුළුවන්. හරිද? එහෙම. ඊට පස්සේ ඔයාලට ආපහු ආයේ ඒ ටික කරන අතරෙදී ඔයාලට ඒ ලෙවල් සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. ඒ ලෙවල් සර්ටිෆිකේට් එක ගන්න ඕන වුණාම ඔයාලා ඒක এডুকেෂන් ডিপার্টমেন্ট එකේ Google ගිහිල්ලා ඒකේ ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එක. ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරලා ඒකේ print out එකක් අරගෙන fill කරලා ඒකේ ෆොටෝ එකක් ගහගන්න. ඊට පස්සේ බැංක් එකකට ඔයාලගේ දැන් এডুকেෂන් ඒ ලෙවල් සර්ටිෆිකේට් එක ගන්නකොට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගන්නකොට ඩිවලට් લેසි ෆොරින් මිනිස්ට්‍රියෙන් ගන්න එක ඈ මොෆයිගේ මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් ඇෆෙයර්ස් එකෙන් ගන්න එක ඔයාලට લેසි. මොකද එතකොට ඔයාලා රස්තිය දින එක අඩු. ඒක නිසා ඔයාලා ඒකට දැන් මේ අධ්‍යාපන ඒ ලෙවල් සර්ටිෆිකේට් එක ගන්නකොට ගෙවන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගෙවන්න තියෙන 600 සහ ඊට අමතරව රුපියල් 200ක් දුන්නාම ඔයාලගේ ඒ ලෙවල් සර්ටිෆිකේට් එක කෙලින්ම ඔයාලට ෆොරින් මිනිස්ට්‍රියෙම ගන්න පුළුවන්. ඔයාලට SMS එකක් එනවා මෙන්න මේක ඔයාගේ රෙඩි ෆොරින් මිනිස්ට්‍රිය ඇවිල්ලා ඔයාගේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් කියලා. එතකොට ඒකේ සර්ටිෆයි කරගන්න එකයි ෆොරින් මිනිස්ට්‍රි සර්ටිෆයි කරගන්න
වැඩ ටිකයි ඔක්කොම ටික ඒ දවසේම කරගත්තාම ඔයාලගේ කාලේ ඒව ටික ඔක්කොම ඉතුරු වෙනවා. හොඳද? මම ෆොරින් මිනිස්ටර් සර්ටිෆයි කරගන්න ලිස්ට් මේ සර්ටිෆිකේට් ටික ඔය මම එවලා තියෙන ලිස්ට් එකේ ෆේස් 2 වල තියෙන ටික තමයි ෆොරින් මිනිස්ටර් සර්ටිෆයි කරගන්න ඕනේ. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, ඩිප්ලෝමා එක, කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක, ඒ ලෙවල් සර්ටිෆිකේට් එක, සර්විස් ලෙටර් එක, අන්න ඒ ටික ෆේස් 2 වල තියෙන ටික තමයි ෆොරින් මිනිස්ටර් සර්ටිෆයි කරගන්න ඕනේ. ඒ ටික කරගත්තාම ඒකත් හරි. හරිද? ඊට පස්සේ බොහෝ දුරට අපිට ඩිප්ලෝමා එක කටාර් එම්බසියකින් ඇටස් කරගන්න කියනවා. හරිද? කටාර් එම්බසියකින් ඇටස් කරගන්න කිව්වට අපිට ඩිප්ලෝමා එක විතරක් කටාර් එම්බසියකින් ඇටස් කරන්නේ නැහැ. හරිද? එක ඩොකියුමන්ට් එකට 11500ක් 12000ක් විතර යනවා. එතකොට ඒ දෙකක් කරන්න අවම දෙකක් යාල කරන්න කියනවා. හරිද? ඉස්සලා තුනක් කරන්නකෝ, දැන් නම් දෙකයි කරන්න කියන්නේ. එතකොට ඒක කරපුවාම ඔයාලට 23000ක් විතර යනවා. නමුත් ඒක මෙහෙදි කටාර වලට ආවට පස්සේ කරගන්න යන්නේ ඔයාලට රුපියල් 2000යි. ඒක නිසා මම එහෙම කරගන්න ඔයාලට අවශ්‍ය මේ අත්‍යවශ්‍යම නම් ඒක කරගන්න. නමුත් ඒ වැඩේම මෙතනදී කරන්න ඔයාලට යන්නේ රුපියල් 2000යි. ඔයාලා මුදල් ගැන හිතලා බලලා ඔයාලට පහසු වෙනියක් ගන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ ගුඩ් ස්ටෑන්ඩින් එක. ඔයාලා නර්සින් කවුන්සිල් එකේ ඔයාලට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ගුඩ් ස්ටෑන්ඩින් සර්ටිෆිකේට් එක ගන්න ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක ෆිල් කරලා රුපියල් 5000ක් කොහොමද යනවා. ඒකත් එක්ක නර්සින් කවුන්සිල් එකට බාර දුන්නාම ඔයාලට ඇපොයින්ට්මන්ට් එකක් දීලා මේ දිනේ ටෙන්ඩ ගන්න පුළුවන් කියලා ඒක කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට ගිහිල්ලා ඒ දිනේ ටේක ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක දෙන්නේ අතට සීල් කරලා දෙන්නේ. කඩන්න බෑ. ඔයාලා එතකොට මෙහි මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් එකට එකට ඔයාගේ මේ මේවක රෙජිස්ටර් පෝස්ට් හෝ DHL කරලා හරි කොහොම හරි එවන්න ඕනේ. ඊට පස්සේ ආවට පස්සේ ඔයාලට සනාථ කරගන්න ඕනේ ඒක මෙහෙට ලැබුණාද කියලා. ඔයාලට ඊමේල් එකක් යවලා ඒක මෙහෙට ලැබුණාද කියන එක සනාථ කරගන්න පුළුවන්. ඒ ටික වෙන අතරේ ඔයාලගේ හරිද ඒ ටික ඔක්කොම වෙන අතරේ ඔයාලට ඔයාලගේ කැම්පේන් එකකින් QVC medical එකට ඔයාලට apply කරනවා. ඒකට ඔයාලගේ ඕන වෙන්නේ offer letter එකයි, passport එකේ clear copy එක, first page එකේ copy එක දුන්නාම ඔයාලගේ medical එකට apply කරනවා. ඊට පස්සේ ඒකේ QVC එක apply වුණාට පස්සේ ඒකේ සතියක් විතර ගියාට පස්සේ ඔයාලගේ process වෙනවා visa process එක. ඊට පස්සේ ඔයාලට ඒ ටිකත් එක්ක ඒ ටික වෙන අතරේ ඔයාලගේ අනිත් සියලුම වැඩ ටික පොලිස් ක්ලියරන්ස් ඒවා මේ ඔක්කොම ටික කරගත්තාම ඔයාලට ඊට පස්සේ කම්පැනි එකෙන් ටිකට් එකක් දෙයි. ඊට පස්සේ එන්න තම ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා රෙජිස්ටර් නර්ස් හැටියට ලංකාවේ නර්ස්ලාට මෙහි ඇවිල්ලා කිසිම ගැටලුවක් නැතුව හොඳට වැඩ කරන්න පුළුවන්. ස්කිල්ස් තියෙනවා, හැකියාව තියෙනවා, කිසි දෙයකට බයෙන්න එපා. එකම ගැටලුව තියෙන්නේ ඉංග්‍රීසි ටිකක් කමියුනිකේෂන් ප්‍රශ්නේ තමයි. ඒක නිසා ඒකත් චුට්ට චුට්ට හදාගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට කටාර් රාජ්‍යයේ ඇවිල්ලා හෙද නිලධාරී කැද්දියට වැඩ කරන්න පුළුවන්. ඒ සිහිනය සැබෑ කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.